Samanta Cakravaleesu Atra Gacchantu Devata Sandhammam Muni Rajasa Sunantu Sagga Mokkhadam Dhamma Savana Kalo Savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Kammaramo hoti Bassaramo hoti, Niddharamo hoti, Gamasanganikaramo hoti, Samsagaramo hoti, Prapancharamo hoti. Dan wahanse pradhana mahasangharatnen avasarai saddhavanta karunika pinnatuni me vassana samaye me viharasthane siduvena dharmadesana manave tavat dharmadesanawak tamai shravane karannata pinvat hama kenekma sadi pahedi sitinne Pinnatuni ada dharma desanawa sandaha matruka sthane tabagatti bana kiyana matat banahana obatat 100ට 100ක්ම වටින සූත්‍ර දේශනාවක් 100ට 99ක් එහෙම නෙවෙයි 100ට 100ක්ම වටිනා දේශනාවක් මේ සූත්‍ර දේශනාවේ නම තමයි Maddika Marana Sutra Pali Bhashavim Baddha Kilakyan Sundaru Kiyanekani Marana Kilakyan Mi Dina Patama Patara Siddhavina Mi Marana Ehmanan Adame Desanava Sundaru Marana Pilibadava Tavidhikin Kiyanavanan Satute Merana Vidihai Mi Sutra Desanavim Ada obatnya mama kira dini. Pinnatuni santoseng asdika piyagan dalepunot, anivaring apatet sukati gami ende puluan. Anda agne tu dagne elijing tarahing. Pinnatuni husma podagiot, dharmaanu kolo beluot apatet senasilla, ne. Ti marane ha sambandhani sa mulimma marane gena karunu kipayak matak karanna. Ape budurajanan wahanse ginjika wasata kiyana gadolen karapu aram yade innakota bhikshun wahanse lata namak bhavana karana. Ti budurajanan wahanse langata wedama karala ehuwa mahanani mukadda karana bhavanawa eka swamin wahanse namakma bhagathun wahanse api marana satiya wadanawa ithin unwahanse gen budurajanan wahanse asawa dala kohomada marana satiya wadanna
මේ හාමුදුරුව කියනවා භාගතුන් වහන්ස මම මරණ සතිය වඩන්නේ එක දවසක් තථාගත අනුශාසනාව අනුගමනය කරමින් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවක් මට තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ දවසකට එහා කිසි බලාපොරොත්තුවක් නැහැ. ඊළඟ හාමුදුරංගෙන් ඇහුවා. උන්වහන්සේ කියනවා එහෙනම් මේ නම කොහොමද වඩන්නේ? උන්වහන්සේ කියනවා භාගතුන් වහන්ස මම මරණ සතිය වඩන්නේ එක වරුවයි. එක වරුවක් තථාගත අනුශාසනාව අනුගමනය කරමින් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි කො මට තියෙන්නේ. ඊළඟ නමකින් ඇහුවා. උන්වහන්සේ කිව්වා එක පින්ඩ පාතයක් කියලා. මේ විදිහට පින්නතුනි ස්වාමින් වහන්සේලා හය නමක්ගෙම භාගතුන් වහන්සේ අසවදාලා. හත්වෙනි නමකින් ඇහුවා මේ නම කොහොමද මරණ සතිය වඩන්නේ? දොටේ ස්වාමීන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම් මරණ සතිය වඩන්නේ කටට ගත්ත බත් පිට උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණේ වෙයි කියන සංඥාවයි කො මට තියෙන්නේ. ඉතින් ඊළඟ නමකින් ඇහුවා. ඊළඟ නමකින් අහපුවාම උන්වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණේ වෙයි කියන සංඥාවක් කො මට තියෙනවා. දැන් පන්ති කාමරයක ගුරුවරයෙක් වගේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට මරණ සතිය පිළිබඳව ලකුණු දුන්නා. තථාගතයන් වහන්සේ වදාළා මේ අට නමකින් හය නමක්ම අසමත් කිව්වා මරණ සතිය වැඩිමේ. දෙනමයි කිව්වා සමත්. ඒ කවුද? කටට ගත්ත බත් පිට උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන නමත්, උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතන නමත් කිව්වා සමත්. එහෙමනම් මරණ සතිය වැඩිවීමෙන් අපි කොච්චර ඈත්ද කියලා පින්තුල හිතලා බලන්න. අපි මරණ සතිය මැරෙනවා කියන එක නම් දන්නවා. නමුත් අපට තියෙන ප්‍රශ්නේ තමයි මරණානුස්මතිය නැහැ. මරණ සතිය අපි වඩන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස පුදුම ගණනය කිරීමක් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා නම් අද අවුරුදු 100ක් ඉතින් අපට ආවිස නැහැ. අපි හිතමුකෝ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මාස කීයක් ජීවත් වෙනවද? අපි මාස කීයක් ජීවත් වෙනවද? මාස 1200යි. ඉතින් මේවා ගණන් තියාගන්න ඕනේ. එතකොට බලන්න අවුරුදු 100ක්ම හිටියොත් මාස 1200යි හම්බෙන්නේ. දැන් 100ක් ඉන්නේ නැහනේ. 100ක් ඉන්නේ නැති නිසා උපරිම පරමාවිස වින්දොත් මාස 1000යි ඉන්නේ. පින්නතුනි මාස යන වේගය හොයන්න බෑනේ නේද? දැන් බලන්න මේ 2023 ජනවාරි මාසේ ලැබපු එක නිකන් මට මේ අද ඊ වගේ. දැන් බලන්න මේ අවුරුද්දට මාස 10ක් ගියා අපි දන්නේ නැහැ. එහෙමනම් මොන බලාපොරොත්තු තිබුණත් මොන අදහස් තිබුණත් උපරිම ජීවත් වෙන්නේ මාස 700ක් 800ක් තමයි තියෙන්නේ. ඕන 900ක් විතර ජීවත්ේ උපරිම. ඊළඟට පින්නතුනි අපි අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් දවස් කීයක් ජීවත් වෙනවද? දවස් 36,000 නේද? දෙයියනේ දවස් 36,000 කිව්වහම නේ
ඒකෙන් අවුරුදු 100ක් ඉන්නේ නැති නිසා 6000 කපන්න වෙනවා. එතකොට දවස් 30යි. දැන් බලන්න අද මේ බණ අහලා ගිවන් වලට ගිල්ලති මොනවාරි රැඹෝ වෙනකොට කාලා බිල නිදා ගන්නවා. හෙට උදේට පින්නතුනි මේ හැම කෙනෙක්ම නැගිටින්නේ මරණයට එක දවසකින් කිට්ටු කරලා නේද? ජීවිතේ කියලා කියන්නේ හරියට දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යෑම. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපි මේ ජීවත් වීම. ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම දැල්වෙන ඉටිපන්දමක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අවුරුදු 100ක්ම අපි ජීවත් වුණොත් අවුරුදු 100ක්ම ජීවත් වුණොත් උදේට සෑහළු ආහාරයක් කාලා බත් වේල් දෙකක් කෑවොත් බත් වේල් කීයක් කයිද? දැන් මොකද අපි ජීවත් වීම ඉතින් කන එකයි අඳින එකයි නේද? ඉතින් කෑම වේල් දෙකක් කෑවොත් උදේට සෑහළු ආහාරයක් කාලා කෑම වේල් දෙකක් කෑවොත් අපි කෑම වේල් කීයක් කයිද? 72000 73000 කෝයි ගානක් කයි. හිතන්න කෑම වේල් මෙච්චරයි කන්නේ කිව්වහම ඒකෙත් පින්නතුනේ පුංචිම කාලේ අපිට කෑම කන්න බෑනේ. වයසට ගියාම බත් කන්නත් බෑ. ලෙඩ වුණාම බත් කන්නෙත් නෑ. කෑම නැතුව නොකනවත්තා තියෙනවනේ. ඊළඟට ඉතින් ඔය තරහ මරහ වෙලා කන්නත් යවත්තාක් තියෙනවද නේද? එහෙම බලපුවාම කෑම වේල් 40000ක් 30000ක් අතර තමයි කනව ඇත්තේ. දිව්‍ය ලෝක සමහර දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒ දිව්‍ය ලෝකවල මේ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. එනම් බොහෝම චූටි කාලයක් ජීවත් වෙන්නේ. හැබැයි පින්නතුනි මේක කොච්චර ඇහුවත් ප්‍රමාදී පුච්චලයාට හිතෙන්නේ තමන් කල්පත්තායි වගේ තමයි. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා. ආජානීය පුරුෂ අශ්වයන් ඉන්නවා හතර දෙනෙක්. පළවෙනි ආජානීය අශ්වයා උට කෝටු අරගෙන ඒ අශ්වයා බලාගන්න කෙනා කෝටුව උස්සනකොට වේගෙන් ගමන යනවා. ඌ ගුටි කන්නේ. ඌ හික්මිච්ච අස්වේ. දෙවැනි අස්වයාට එහෙම බෑ. ඌට කෝටුව අරගෙන පොඩ්ඩක් ලොම්බොල ගාවන්න ඕන. දැන් ඌ ඇත්ත බලා ගන්න එහෙම දැකලා තියෙන්නේ සතාට ගහන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් කෝටුවක් තියෙනවා කියලා දැනෙන්න ටිකක් පිටේ අතුල්ලනවා. එතකොට ඒ සතා දන්නවා දැන් කරන්න ඕන වැඩේ. තුන්වෙනි අස්වැයාට නම් එහෙම හරියන්නේ නැහැ. ඌට ඉතින් පහරක් ගහන්න ඕන. එතකොට තමයි උදුවන්නේ. හතරවෙනි අස්වැයාට එහෙම හරියන්නේත් නැහැ. ඌට නිලයක් බලලා හිරි වැටෙන්නම ගහන්න ඕන. එතකොට තමයි ඌ වැඩේ කරන්නේ. අන්න ඒ වගේ පුජ්‍යලියුත් හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි පුජ්‍යලයාට ආරංචි වෙනවා අහවල් ගමේ අහවල් ප්‍රදේශයේ කෙනෙක් මැරිලා කියලා. එයා කල්පනා කරනවනේ මාත් මැරෙනවනේ. නිකම් බත් කකා ඉඳලා හරියන්නේ නැහැ. අනේ මගේ ජීවිතයට පිටක් පිළිසරණක් හදාගන්න ඕන කියලා එයා සැහැල්ලු ජීවිතයකට හුරු වෙනවා. ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට අර පළවෙනි අස්සයා වගේ. පළවෙනි අස්සයා ගුටි කන්නේ නැහැ. කෝටුව උස්සනකොට වැඩේ කරනවා. දෙවෙනි අස්සයා අපි කිව්ව ලොම්වල පොඩ්ඩක් ගෑවෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දෙවෙනි පුජ්‍යලයාට එහෙම මරණයක් ගැන ආරංචි වුණාට හරියන්නේ නැහැ. එයාට ඇස් දෙකෙන් කෙනෙක් මැරිලා ඉන්නව දකින්න ඕනේ. අන්න එතකොට එයා කල්පනා කරනවා අනේ මටත් මෙහෙම පෙට්ටියක ඉන්න වෙනවනේ. මේක හරියන්නේ නැහැ. දැම්ම ඉඳලා සිල්වත් වෙන්න ඕනේ. මරණයට සූදානම් වෙනවා.
dan dewi ni ganet atau tapi ada ni, neh, apik kocer malakival lu leh ano ada ni, malakival lu leh gihil latih mi samahar minisu mi apa tak bil laki ano, aneha undruni hina vela innu agi meri lain, balanda anitya dakinde tiyan tara tapi ay dakinde mukat, nitya, tiga bohum sohjani ay, ilang kita pinna to ni. Tunggu ni asyik aja, tapi kira pahara gahan doh ni kira. Annye bagi, tamai tunggu ni pun jeli aja, kene merila innu dekat hariya ne. Tunggu ni pun jeli aja, tamangi mak kene kuteh marane sidde innu. Ikku daruwe kuteh, ikku ammar taat tate, tamang adre kene kene kuteh, unna hundat wadino. Ane matik meh mehitepu kene ane kila unna prati pati itu neburu innu. Hatre bini asyik aja, eh maharian nitne. Hatre bini asyik aja, pinna tu ni nilaiak balalama gahandu. Hatre bini pujjale aja, eh ma tamangke kene kutuna teka amatak bela ayano. Hatre bini pujjale aja, tamantam bendu. Deng he bini mana tu pelikawak wakihadila, samhar bini sukia nyane ham turuane. Manggilnya gigil lah melawa apa kita kira ni itu, kerana marane peni peni itu lagi latihan. Orang ini minyak kalpana kerana ane denna matami adegi mudahlah mati eno, orang bahawa nama tiada ane kita, netam prati pati puran pansel kita, dharma yang hand yang ajaibu eno, dharma marga gaman kerana. Budur janan bahan sebada arno mahane ni, thaman thama velat teri neti pirisikut tienno. Eh minisunet, eh minno. Mampun cudah harannya kian, nang apa istana itu enawa, dekat taruna mahatte, bohong sandha vantai. Ti mea ki taat tatap kancai kah keduna. Ye taat ta swamin nahantala tegadiya kemti nai. Ti me puta apa tegilakwa taat tamhi manawat telai nno swamin nahantu piriti kah kian. Ti me apa gya. Tindam me tata ke kondo jihil la, api pirit juga me tata mak ayat allah gan mata sani ipa wedi wedi kelahanu. Itim pinatone api tevila ganitya laksane gan katakaran de bani, angko mahatya bayi endipa, mahatya ato hunda benawa mai kelati ngeh me hita hetuwa. Kuhum hari tikat dawasak kanu mea suapat tu na, itim puta amu kedekere, dana yak denda tata tik. Apa panserta awa? Demi waya urut tata punci mini biri ikut wadang ni noda yang honda. Di mata satu tak ketuna, malang kita gilir ku mahatya deng tamu behit pahcikan noda kiri. Ar kata agaran dia ak netua tehui. Me manusia ika paham mage mun gambuh mula pulut kerangan. Amdur neva kata agaran lepa. Eva ibarat. Eva wadang nai. Demi mage atau illila anda pun manusia. Budur janan bahansi wada ala, thaman thama vela teri netang, ia ini betul aku tawat siupa ganekat. Esa ta thamai buruah. Pinatuni, mereka manghadapi kaknu budha wacane mamme kian. Budur janan bahansi wada ala, thaman thama vela wat teri netang. Ia berarti ni mana ganet itu, buru ganet. Ia mau buru ganet itu berarti naya mesa maje, kocir inwad. Tiap mana dem pinwad hemak kenek mati rongan de, maran ye kelakian ni khawa dah hari, kota nah hari, kuho mah hari, api maran ye depan tino. Itu napi ekek kena agi malagamat giat, api malagamat apete anda bel ni. Api malagamat apat ayam dapuluan, berani kahal minyak kerupu degi. Pintunya api gampala tulis sir, kene merunah mobi gahanne, buru gahanne, keram gahanne. Gamein wedi itu pasuk mahatru dengne karena mutasari iri dipetti indegan, sathi patta ane kieno. An, eh sathi patta ane kii matulah. Api malagamat api ayam aksid dewi no. Satipattan sutri tino ni evan dhammo
ඒවම් භාපි වගේ වචන. අර මරණයක් බලන්න ගිහිල්ලා අනේ මේකට විච්ච එකමයි මේකටත් වෙන්නේ. ඒවම් ධම්මෝ මේකට විච්ච එකම තමයි මේකට වෙන්නේ. මේ පින්නතුල්ලා වුණත් මලගෙදරක ගිහිල්ලා ටිකක් ඒ දේහි දිහා බලාගෙන අනේ මමත් කවදා හරි මෙහෙම වෙනවනි කියලා හිතන්න ඕන. ඒක තමයි මරණ සතිය. එහෙමනම් මැරෙනවා කියන එක පිළිබඳව කාටවත් මෙතන විවාදයක් නැහැ. බොහොම ටික කාලෙකින් අපි මරණයටපත් වෙනවා. එහෙනම් මරණයටපත් වෙන අපි සතුටින් මැරෙන විදිහයි අද මේ ඉගෙන ගන්න බලන්න. පින්නතුනි මේ සූත්‍ර දේශනාවට පාදක වෙච්ච හේතුවක් මම ඉතාම කෙටියෙන් මතක් කරන්නම්. භික්ෂුන් වහන්සේලා පිරිසක් ඈත වනයකට ගියා භාවනා කරන්න. උන්වහන්සේලා පුදුම වීරියකින් භාවනා කළා. නමුත් ප්‍රතිඵල නැහැ. සමාධි මාත්‍රයක්වත් නැහැ. මේ හාමුදුරුවෝ කල්පනා කළා මේක හරියන්නේ නැහැ. අපි යමු භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න. භාග්‍යතුන් වහන්සේ හම්බෙලා අපේ කමටහන් අලුත් කරගමු. අනුශාසනාව ලබාගමු. සෙනෙත් නුවරට ආවා. බුදුරජාණන් වහන්සේට වැඳා තථාගතයන් වහන්සේ ආගිය තුරුතුරු විමසුවා. ඉතින් එච්චරයි. බණ කිව්වේ නැහැ. මේ හාමුදුරුවෝ හිතුවා අද ආපු ගමන් බණ කිව්වේ නැතුවට හෙට අනිද්ද වෙනකොට බණ කියයි. අනේ පින්නතුනි සතියක් ගියා, සති දෙකක් ගියා, මාසයක් ගියා, මාස තුනක් ගියා. මේ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කර්මත්තාන අලුත් කරේ නැහැ. බණ කිව්වෙත් නැහැ. මේ හාමුදුරුවෝ බොහෝම දුකෙන් ඉන්නවා. අනේ අපි නිවන් දකින්නමයි මහන ඕනේ. ඇයි භාග්‍යතුන් වහන්සේ අපට බණ කියන්නේ නැත්තේ? කනගාටුවෙන් ඉන්නකොට සැරියොත් ස්වාමීන් වහන්සේ දැක්කා මේ සබ්‍රක්මචාරින් වහන්සේලා පිරිසක් බොහෝම අපහසුවෙන් කනගාටුවෙන් ඉන්නවා. සැරියොත් මහරහතන් වහන්සේ දෙකනේ අම්මා කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලාට පුදුම කරුණාවක් තිබේ. දැන් ගෙදරක අම්මා කෙනෙකුට දරුවෝ 20ක් හිටියා. එක දරුවෙක් පින්නතුනි අසන්තෝෂෙන් කනගාටුවෙන් ඉන්නවා නම් අම්මට හංගන්න බැහැ. අම්මා දන්නවා අවල් දරුවා ඉන්නේ ඉතර හිත හොඳකින් ලැබෙයි කියලා. අන්න ඒ වගේ තමයි සැරියොත් ස්වාමීන් වහන්සේ මේ දහස් ගණන් වැඩ ඉන්න සංඝ පිරිස අතර මේ හාමුදුරුවෝ ඉන්නේ දුකින් කියලා දැක්කා. දැකලා පැත්තකට කතා කරලා ගහක් මුල වාඩි කරගෙන ඇහුවා එවත්දී මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? අනේ සාරිපුත්‍රයන් වහන්ස අපට ලොකු ගැටලුවක් තියෙනවා. අපි නිවන් දකින්නමයි මහණ උනේ. පුදුම වීරියකින් අපි භාවනා කළා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ සොයාගෙන ආවා. උන්වහන්සේ අපට බණ කියන්නේ නැහැ. සරියොත් ස්වාමීන් වහන්සේ බැලුව මේකට හේතුව මොකද්ද? නුවණින් කල්පනා කරනකොට උන්වහන්සේ දැක්කා මේ ස්වාමීන් වහන්සේලාට තථාගත ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න තරම් නුවණ මොහුකුරා ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරේ නැත්තේ. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ වදාලා හොඳයි මම බණ කියන්න. හැබැයි මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි කිව්වා. මම බණ කියන්නේ සතුටෙන් මැරෙන විදිය කියලා දෙන්න කිව්වා. දැන් මම මෙතන වාඩි වෙලා මේ ඇත්තන්ට මුලින්ම කිව්වනම් අද මම බණ කියන්නේ නිවන් දකින්න නෙවෙයි කියලා. මේ ඇත්තන්ට ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. සූත්‍ර පිටකේ මම දැකලා තියෙන එකම තැන පිටුතුනේ මෙතන. දේශනාවට කලින් කියනවා බණ කියන්නේ නම් නිවන් දකින්න නෙවෙයි කියලා. ඇයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළේ? මෙහෙම ප්‍රකාශයක් කළේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා. මේ හාමුදුරුවෝ හිතුවොත් බුදුරජාණන් වහන්සේට කරන්න බැරි වැඩේ සාරිපුත්‍රයන් වහන්සේ කරනවා කියලා. අන්න ඒක මග හරවන්න තමයි කිව්වේ. මම බණ කියනවා මගඵල ලබන්න නම් නෙවෙයි
සන්තෝෂයෙන් මැරෙන විදිය කියලා දෙන්නයි මම බණ කියන්නේ. මේ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වුණා. අන්න සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා සන්තෝෂයෙන් මැරෙන්න නම් කරුණු හයක් ජීවිතයට ගලප ගන්න ඕන. ඒ වගේම භාවනාවක් කරන කෙනෙකුට මේ කරුණු හය පින්නතොනේ නිකන් රත්තරන් වගේ ඇත්තටම. පුදුම පූර්වකෘතියක් මේ කරුණු හය. එහෙනම් අපි දැන් බලමු කාලයේ පමණින් මොනවද මේ කරුණු හය. පළවෙනි එක තමයි කම්මාරාමෝ හෝති. ඔන්න සතුටෙන් මැරෙන්න නම් අංක එකට අපි පුරුදු කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි වැඩවලින් අයින් වෙන්න ඕන. මේත් බල එක මාර කතාවක් නේ. අපි කොහොමද වැඩවලින් අයින් වෙන්නේ කියලා. පින්නතුනි මේක පොඩ්ඩක් තේරුම් ගන්න. මෙතන කියන්නේ අපේ ජීවිතේ සැලැස්මකට අනුව ගෙනියන්න ඕන. අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලමු ඇයි අපි වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ පින්නතුනේ ඉතින් රස්සාවක් කරන්න ඉපේ ජීවත් වෙන්න නේද? ඒ නිසා අපි වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරන්නේ ඇයි? කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න කියලා උදව්වක් පිණිස අපි වැඩ කරනවා. ඊළඟට වැඩ කරන්නේ ඇයි? ඊළඟට වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියන්නේ කුස්සියට ගියාම නිකන් ඉන්න බෑ. එතන තියෙන එක මෙතෙන්ට ගන්නවා, මෙතන තියෙන එක තෙන්ට ගන්නවා. වත්තට ගියාම වත්ත කුරුට ගන්න, වැටේ හාට මෙහාට කරනවා. ඔය මිනිස්සු කියන්නේ වැඩ නැතුව මට පිස්සු වගේ කියලා. අන්න ඒකට කියන වැඩ පිණිස වැඩ කරනවා. පින්නතොනි දැන් හිතන්න මේ ශරීර කෝඩුව යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න නම් යන්ත්‍රය ටිකක් ස්ලෝ කරන්න ඕන, නවත්තන්න ඕන. දුවන කාර් එකක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන්ද? බෑනේ. එන්ජිම පරීක්ෂා කරන්න නම් කාර් එක නවත්තන්න ඕන. අන්න ඒ වගේ මේ ජීවිත යාත්‍රාවේ යථාර්ථය තේරුම් ගන්න මේක ටිකක් නවත්තන්න ඕන. පින්නතුනි මෙතන මේ කියන්නේ අපිට තියෙනවන විශ්‍රාම කාලයක්. ඒ විශ්‍රාම කාලේ අපි පුළුවන් තරම් වැඩ අඩු කරගන්න ඕන. විශ්‍රාමයේ විඳින්න ඕන. අද අපේ ගොඩාක් අය කරන්නේ විශ්‍රාම කාලයේ තමයි ප්‍රොජෙක්ට් පටන් ගන්න. ඉඩම් ගන්නවා, ගොඩ කරනවා, ගහ කෙවල් හදනවා, තාප්ප ගහනවා, අරක කරනවා, මේක කරනවා. වැඩ කෝටියක් අර වයසක මිනිස්සුන්ගේ ඔළුවේ. යකාගේ කම්මල වගේ. එහෙම මිනිස්සෙකුට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියනවා. මේක හොඳට තේරුම් ගන්න. එහෙම මිනිස්සෙකුට සන්තෝෂයෙන් මැරෙන්න බෑ. මම එකට පොංචි උදාහරණයක් කියන්නම්. පින්නතුනි දැන් බලන්න ඔය සමහර අම්මලා අපිත් එක්ක ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ වැඩ ඉවරයි. ඒ වුණාට මගේ එකතුවෙක් බැඳලා නැහැ. ඒ ළමයා කසාද බන්දලා දුන්නා නම් මට සතුටින් ඇත් දෙක පියා ගන්න පුළුවන්. අම්මලා එහෙම කියන්නේ නැද්ද? කියනවා. අර බලන්න. එක වැඩක්වත් ඉතුරු වෙලා තියෙනකොට සන්තෝෂයෙන් මැරෙන්න බෑ. එහෙනම් වැඩ කෝටියක් ඔළුවේ තියෙනකොට සතුටින් මැරෙන්න පුළුවන්ද? බෑ. මෙතන කියන්නේ මෝන හොද ගන්න එපා. කෑම ටික පිස ගන්න එපා, ඇඳුම් හොදන්න එපා, ගෙවල් අතු ගන්න එපා කියලා නෙවෙයි. මෙතන කියන්නේ බජට් ව්‍යාපෘති නවත්තන්න ඕන. සන්තෝෂයෙන් මැරෙන්න නම්. පින්නතුනි එදා මේ දේශනාව සරියොත් මහරහතන් වහන්සේ කළේ භික්ෂුන් වහන්සේලාට. මම අද මේ දේශනාව කරන්නේ ගිහි පින්නතුලට. ඒ වගේම අපේ පැවිදි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. එනම් දෙපක්ෂයට පින්නතුනි භික්ෂුන් වහන්සේ නමක් වුණා. දැන් අපි භික්ෂුන් වහන්සේලානේ. භික්ෂුන් වහන්සේ නමක් වුණත් තමන්ගේ විවේකී හදාගන්න ඕන. දැන් භික්ෂුවක් පන්සලක් හදන එක, චෛත්‍යයක් හදන එක, භාවනා මධ්‍යස්ථානයක් හදන එක ලොකු වටිනාකමක් තියෙනවා.
මොකද ඒක කාටවත් පිට වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ උනත් ඕකට ඇබ්බැහි වුණොත් නම් අපවත් වෙනකන් ඕක නවත්තන්න බෑ. ඒක තමයි ඒකේ ස්වභාවය. එහෙමනම් යම් කිසි කාලවකවානුවකට ඒවා නිමා කරමින් තමන්ගේ මහානකම කරගන්න ඕන. අපේ ඉස්සර හිටපු පැරණි හාමුදුරුවමක් නායක ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න කියලා තියෙනවා. බොහොම දක්ෂ දේශකයන් වහන්සේ නමක්. උන්වහන්සේ උපන්දින දවස තමයි ඒ නායක හාමුදුරුවනේ පිරිකරක් පූජා කරන්න ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේ කිව්වලු හාමුදුරුවරු කරන හැම දෙයක්ම හරියනවා කිව්වලු. ඒ පන්සලක් ඇතුළත් හදනවනේ ඉතින්. වෙදකම් පටන් ගත්තොත් අග්‍රගණ්‍ය වෙදෙක් වෙනවා. කේන්ද්‍ර බලන්න ගත්තොත් දක්ෂම දෛවඥයා වෙනවා. ඉතින් ඔහොමම කියලා කිව්වලු මහානකම හැර කියලා. ඉතින් එහෙමනම් මම මේ කියන්නේ අප දෙපක්ෂේටම සතුටෙන් මැරෙන්න නම් අනිවාර්යෙන් වැඩවලින් අයින් වෙන්න ඕන. ඒ භාවනාවකට මේක කොච්චර වටිනා පූර්වක්‍ෘතියක්ද බලන්න. ඊළඟට පින්නතුනේ දෙවෙනි කාරණය තමයි මස්සාරාමෝ හෝති. ඔන්න සතුටෙන් මැරෙන්න නම් කතා වඩු කරන්න ඕන. දැන් මේ වගේ දේවල් අපි අහලා තිබ්බද? වැඩියෙන් කය ගහලා අපාය යනවා කියලා. නමුත් පින්නතුනේ වැඩියෙන් කතා කරන මිනිස්සු හැමදාම ඉන්නේ පින්නතුනේ අසහනේ. අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන්න ඕන. වැඩියෙන් කතා කරන්න කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මම මේ ආවාසයට ගියා අපේ හාමුදුරුවන්ගේ. මම දැක්කා පමණ දැනගෙන කතා කරන්න කියලා පුංචි දැන්වීමකුත් දාලා තියෙනවා. ඉතින් ඒක තේරෙනවා හාමුදුරුවෝ කවුද කියලා. එහෙමනම් පින්නතුනේ ඕනවට වඩා කතා කරන්න කිව්වොත් ඒක ලොකු ගැටලුවක්. දැන් බලන්න කුඩු බොන මිනිහට අපි බයිනවා කුඩු කාරයක් කියලා. නේද? ඊළඟට පින්නතුනේ බොන මිනිහට අපි බයිනවා බේබද්දා කියලා. මේකට ඇබ්බැහි වෙලා කියලා. මට නම් හිතෙන්නේ කතාවත් ඒ වගේම එකක්. ආ වෙනසක් නැහැ. කතාවට ඇබ්බැහි වුණාම පාරේ යන මිනිස්සෙක් හරි අල්ලගෙන කතා කරනවා. නේද? කුඩු ගැහුවාගේ නෙමෙයිද මේක? කුඩු ගැහුවාගේ තමයි. මම මේකටත් පුංචි උදාහරණයක් කියන්නම්. මම දන්න මහත්තෙක් ඉන්නවා පිටකොට්ටේ. මේ මහත්තයා වලපනේ පැත්තේ ගම. ඉතින් අම්මා නැතුණාට පස්සේ තාත්තා කොළඹට එක්කන් ආවා එකම දරුවා. ඉතින් සාමාන්‍ය ව්‍යාපාර පටන් දැන් දැවැන්තෙක්. ඉතින් බොහොම සල්ලිකාරයෙක්. මේ මහත්තයා මට කිව්ව අනේ සාමනාත මට හිතේ හැටියට අම්මට සලකන්න බැරි වුණා. ඒ වෙනුවෙන් මම තාත්තා එක්කන් ඇවිල්ලා ඉතින් වෙනම සුපත්තායකින් දාන බෞද්ධ ආනාලිකාව බලන්නවත්තාව හදලා ඉරිතට සෙන්සුරාදර මේ පුතා හැමදාම තාත්තත් එක බත් පැකට් පිටිනවා අසරණයි. තාත්තගේ කුසල් සිත් ඇති කරවන වෙල්ලන් වලට කැලණියට තැන් තැන් වලට එක යනවා. හැබැයි මේ කොත්තර උපත්තාන කරත් මේ තාත්තා ගෙදර යන්න ඕන කියලා. ඉතින් මේ පුතාගේ වනේ ස්වාමීන් වහන්සේ අපේ ගෙවල් තියෙන ලොකු කන්දක වගේ තැනක ඉතින් මට මේ හරිම ප්‍රශ්නයක්. මං කව තාත්තා එක්කන් එන්නකෝ කියලා. ඉතින් මේ තාත්තා ආවන් පස්සේ මම ටිකක් කතා කරගෙන ඉන්නකම මං ඇහුවා පුතා සලකනවද කියලා. මේ තාත්තා කියනවා නේ අපරාධ කියන්න බෑ පුතුම වියදමක් මං වෙනුවෙන් කරන්න කිව්වා. මං කිව්වා එහෙනම් මොකටද ගෙදර යන්න දඟලන්නේ? මේ තාත්තා බිම්බලාගෙන hina වෙලා මට කියනවා ඒ වුණාට ඉතින් ගමේ මාත් එක්ක කතා කරන්න මිනිස්සු ඉන්නවනේ. ඒක කතා කරන්න එක එක්ක නේනවා. ඉතින් බලන්න මේක කුඩු ගැහුවගේ වැඩක් නෙවෙයිද? පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ එක එක ඉන්ද්‍රියන් එක එක උපමා දෙනවා. ඇස කන නාසය මේවට දිවට දීපු උපමාව දන්නවද? උන්වහන්සේ මේ ඇට නැති දිව මේක හම් කෑල්ලක් වගේ දිව ඇට නැහැ මේකේ. මේ ඇට නැති දිව උන්වහන්සේ හැඳින්වෙමු කෙටීරියක් හැටියට.
දැන් බලන්න කෙටිරි කියලා අපි වය කොටේ දෙනව නේද? එහෙමනම් පින්නතුනි හොඳට මතක තියාගන්න කතාව පාලනය කරන්න ඕන. කතාවට ඇබ්බැහි වෙච්ච මිනිස්සු පණ ඇදගෙනත් කතා කරන්න කැමති. එහෙමනම් සතුටෙන් මැරෙන්න නම් ජීවිතයට ගලප ගන්න ඕන දෙවෙනි කාරණේ මොකද්ද? කතාවට තියෙන ඇබ්බැහි අඩු කරන්න ඕන. හැබැයි කතා නොකර ඉන්න එපා හොඳේ. ඒක දුස්තියක්. කතා කරන්න අවශ්‍ය දේ කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනේ තුන්වෙනි කාරණේ තමයි නිද්ධාරාමෝ හෝති. බලන්න. නින්දට ඇබ්බැහි වෙච්ච මිනිහට පින්නතුනේ සතුටින් මැරෙන්න බෑ කියනවා. මෙන්න නිදාගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. උදේටත් නිදිනවා, දවල්ටත් නිදිනවා, රෑටත් නිදිනවා. හරියට පිපුරු වගේ මිනිස්සු ඉන්නවා. නේද? හැම වෙලාවෙම නිදි. පින්නතුනේ නින්දට ඇබ්බැහි වෙච්ච මනුස්සයාට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියනවා. ඒක දැනගෙන තිබ්බද අපි? අපි හිතාගෙන හිටියේ නිදා වුණොත් ඔක්කොම හරි කියලා නේද? නින්ද කියලා කියන්නේ පින්නතුනි කාලේ කා දැමීමක්. නිදාගත්තම හරියට මැරුණ වගේනේ. නිදාගත්ත වෙලාවට කෙරෙන කිසිම දෙයක් නැහැ. එහෙනම් නොනිදා නිකන් ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. නොනිදා ප්‍රතිපත්ති පුරන්න කියලා. දැන් ගොඩාක් අයගෙන් මම අහලා තියෙනවා දැන් ඉතින් වයසයිනේ භාවනාවක් එහෙම කරනවද? බණ අහනවද? සමහර වයසක මිනිස්සු කිසි ගාණක් නැතුව කිනෝ විශේෂයෙන් පිරිමි අය. මේ හාමුදුරනි මොන භාවනාවක් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. එතකොට පින්නතන හුස්ම ගන්න වෙලාව හදා ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ. දැන් අපි දැනගෙන හරි නොදැනගෙන හරි හුස්ම ගන්නවනේ අදම රෝගින් වගේ නේද? දැනගෙන හුස්ම ගන්නවා කියලා කියන එක තමයි භාවනාව. එහෙමනම් මේ නින්ද පාලනය කරන්න ඕන. මම මේ පිළිබඳව වැඩි කරුණු කියන්න යන්නේ නැහැ. නින්ද පාලනය කරලා භාවනා කරන්න වෙලාව හදාගෙන ඒකට යොමු කරන්න ඕන. ඒක තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි ඝනසංගනිකාරාමෝ හෝති. මොකක්ද ඝනසංගනිකාවි කියලා කියන්නේ? අර එකට එකතු වෙලා රැළට ඉන්න තියෙන කෙනෙක්. අම්මයි තාත්තයි දුවයි පුතයි බෑණා යේලි මොනබුරු බින්බිරියෝ තංගියෝ හැටියට එහෙම ඉන්න එපා කියලා නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි පින්නතුනි මේවට ඇබ්බැහි වෙන්න එපා. පින්නතුනි අපේ මේ ලාංකීය බෞද්ධ ජනතාව විවේකී කියන එක හඳුනන්නේ නැහැ. ඇත්තටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න විවේකී කියන එක අත්‍යවශ්‍යයි. ඉස්සර ওই පැරණි අටුවාවලේම තියෙන්නේ කෙනෙක් මහාන වෙනවා කියලා කියන්නේ විවේකේ හදා ගන්නවා කියන්නේ. හැබැයි අද අපට විවේකේ නැහැ. නමුත් අපි දක්ෂ වෙන්න ඕන විවේකේ හදා ගන්න. පැවිදි වෙලත් අපට විවේකයක් නැත්නම් නේද? ඒක අපි කොහොම හරි කලමනාකරණය කරලා අපි විවේකේ අපි හදා ගන්නවා. එතකොට පින්නතුනි ඔය කුරු රෑන වගේ කීචි බීචි කියා එකට ඉන්න තියෙන කැමැත්ත නම් අනිවාර්යෙන් අපි අඩු කර ගන්න ඕනේ. දැන් බලන්න අපි එකට හිටියට තැඹිලි වන්න වගේ පිරිවරාගෙන යන්න වෙන්නේ තනියමයි. ආවෙ තනියි. ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි ක්‍රමානුකූලව අතහරින එකද? ක්‍රමානුකූලව අතහරින එක ලේසි. එහෙනම් දැන්ම ඉඳලා ඇඟට නොදෙන අපි විවේකී පුරුදු කරන්න ඕන. මේවා බෝඩ් දාගෙන හැම කරන දේවල් නෙවෙයි මොකද? කාටවත් තේරෙන්නේ නැහැ තමන් විවේකයෙන් ඉන්නවා කියලා. දැන් ওই ගෙදර එහෙම ඉන්න හැම වුණාම තනියෙන් ටිකක් ඇවිදිනවා සක්මන් කරනවා තනියෙන්. පොතක් පතක් බලනවා තනියෙන්. වත්ත පහළට ගිහලා පොඩ්ඩක් විඳිනවා තනියෙන්. පින්නතුනි මේ හුදකලාවට පුරුදු වුණොත් මීට වඩා සැපයක් තවත් නැහැ. ඒක අපි පුරු වෙන්න ඕන. ඒකට කියන්නේ කාය විවේකී කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හැම කර්මස්ථානයක් බොහෝසෙයින් දේශනා කළා. ඊට පූර්වකෘතිය දේශනා කරනවා. මොකද අරඤ්ඤගතෝ, රුක්ඛමූලගතෝ, ශුන්‍යාගාරගතෝ.
මේ භාවනාව සාර්ථක කරගන්න කැලි කරයන් නැත්නම් ගහක් මොඩකට යන නැත්නම් තමන් ඉන්න තැන විවේක ස්ථානයක් බවට පත් කරගන්න. ඒ නිසා මේ විවේකයේ කියන එක පොන්චි දෙයක් නෙවෙයි. එහෙමනම් අපි කායි විවේකයේ මොඩෙන් පටන් ගමු. ඊළඟට පින්නතුනි චිත්ත විවේකය නීවරණයට පත් කරලා යම් කිසි සංයමයක් ඉදී ඇති කරගන්න. ඊළඟ විවේකී උපති විවේකී බලන්න නිවන හඳුන්වන්නේ පින්නතුනි විවේකයක් හැටියට. එහෙනම් මේ විවේකී කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒක හොඳට පුරුදු කරගන්න ඕන. දැන් අපේ අය බලන්න ගෙදර කවුරු හරි නැති වෙනකොට ඒ ලැබෙන වටිනාකමෙන් ප්‍රයෝජනයක් ගන්නෑ. කෙලින්ම දුවන්නේ දොරකඩට ළඟට. ගෙල හොඳම යාළුවාට කෝල් එකක් ගන්නවා අනේ ගෙදර කවුරුත් නෑ හරි පාළු. ඒකයි මම ඔයාලට කතා කරේ කියලා පැය ගණන් කතා කරේ. ඇත්තටම අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු චාන්ස් එකක්. ඒකේ ප්‍රයෝජන ගන්න. හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍ය සොයන කෙනෙක් කඟෙහෙනෙක් වගේ අර එකඟත්වයේ සත්‍ය කියන්නේ. අන්න ඒ වගේ ඉන්න කියනවා. මාසේ පුත්‍රයන් වහන්සේ උපමා කරලා තියෙන මේ විදිහට. ඉතින් මේවා ගිහි ජීවිත ගත කරනකොට ප්‍රායෝගිකව කරන්න ඕන. එහෙම නැතුව නිකන් මේවා දඟල දඟල කරන්නේ නැහැ. තමන්ගේ ස්වාමියාටවත් තමන්ගේ බිරිඳටවත් තේරෙන්නේ නැහැ තමන් මේක ඉඳිනවද කියන්නේ. එහෙම තේරෙන්න ඕනේ නැහැ ඒක. ක්‍රමානුකූලව පිටින් අනවශ්‍ය පුදුන ගාන ඇවිල්ලා එනවා. නිකන් පුරුදු කරනකොට. ඒවා කී කියා ඉන්න ඕනේ නැහැ. ඊළඟට පස්වෙනි කාරණය තමයි සංසග්ගාරාමෝ හෝති. එතන කියන්නේ බැඳීම් පහක් ගැන. දස්සන සංසග්ග, සමන සංසග්ග, සමුද්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. මේ දස්සන සංසග්ග කියලා කියන්නේ තමන් ආදරය කරන අය දකින්න කැමති. ගැනීම දැක්කට කමක් නැහැ ගිහිව හැටියට. සමහරු මේකට ඇබ්බැහි වෙනවා. දැන් බලන්න සමහරුන්ගේ පර්ස් හරිනකොට මම දැකලා තියෙනවා තමන් ආදරය කරන කෙනාගේ පිටුරයක් තියෙනවා. ඒ කියන්නේ පර්ස් හරින අරමුණට ඒක දකින්න ඕනේ. දැන් අර තාක්ෂණයේ දීනු නිසා තමන් ආදරය කරන අයට කෝල් එකක් ගත්තොත් හැම වෙලෙම ගන්න වීඩියෝ කෝල් එකක්. එතකොට ඒක ඇබ්බැහිලා. ඉතින් මේ අතුගෑයි හිතයි මේවා කොහොමද අපේ ජීවිතයට ගලපන්නේ. ජීවිතවලට ගලප ගන්න කියලා. පින්නතුනි මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ ලංකාවේ තියෙන ගෝයිකා කියලා භාවනා සිට. ඒවා හතරක් විතර දැන් ලංකාවේ තියෙනවා. ලෝකේ ගත්තාම අරාබි රටවලටත් තියෙනවා. මන්ඩු බායමනදී රටවලදී ඒ තැන්වල ගිහිල්ලා තියෙනවා. ඒ ගෝයිකා ගමන යමිල භාවනා කරනවා. මෙතන කරන්නේ ආනාපාන සතිය. හැබැයි මෙතන හරියට නීති තරයි. කතා කරන්න බෑ, පොත් බලන්න බෑ, වන්දනා කරන්න බෑ. මේ අයිකන් ටැග් මේ මූණට මූණවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් නීති තරයි. ඉතින් මේ ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථානයේ මම ඉන්න දවසක් වැඩසටහනක වාඩි වුණා. දවස් 10ක්. ඒ දේශ විදේශ පැවිදි, ගිහි පැවිදි අපේ ඔක්කොම එකට භාවනාව. දෙවෙනි දවසේ යනකොට මම දැක්ක අපේ තාත්තා කෙනෙක් අවුරුදු 60ක් 65ක් අතර ඇදී මුරේ බෑග් එකකින් අර පොතක් බලනවා. එලි කැලේකින් වහල වගේ. මං ආහාර ගන්න ආපුණාට ඔය වැඩේ සම්පූර්ණ වැඩියු කරන්න එපා. මේ තාත්තා මගේ දිහා බය ආතු විදිහට බලලා කියනවා අනේ ආම්බුරෝනි පොතක් නෙවෙයි ෆොටෝ පොතක් ඇල්බම් එකක්. මං ඔය මොකද මට මුණුපුරු දෙන්න බලන්න නැතුව ඉඳෙවේ. මම ඒ වෙලාවේ කල්පනා කළා මේ මිනිස්සු දාලා යයිද? යනකොට දාලා යයිද? නෑ. ඒ නිසා පින්නතුනි මම සොරොයි කියලා හිතන්න එපා. දස්සන සංසර්ග වල ටික ටික අයින් වෙන්න ඕන. සවන සංසර්ග කියලා කියන්නේ තමන් ප්‍රිය කරන ආදරය කරන අයගේ හඬ අහන්න හරි ආසයි. ගෙදරින් ගිහලා විනාඩි 5යි ආපහු ගෙදරට කෝල් එකක් දෙනවා. මොකද තරහා නැහැ ඉන්නේ. ඉන්න තැන දෙමක් කරාට කමක් නැහැ. හැම්බෙහි වෙන්න එපා. සමුල්ලාප.
allah pesanlah api ini kembali tamang kembali ayat ini. Ini kita sambo ke sansang. Sambo ke sansang ke kita kena orang monohari dengan bahan dah. Ini kan tak ada kan? Dengan orang apa dengan dino apa yang ada ikut naik karam dekat dino, maru dekat dino, sahari dekat dino, kalis sama dino. Oh, kaiting ada petak gaya ini lah sama. Mati kelam yang kira, ane hamdulnya apa yang siya melalui yang gurang kal, siya di buara lalu dekat dana ini, hamba dana pihde pihde ati tiang ini lah, pihde lah. Di baran pihde tuh biksu mohon sila mak, main siwur katet beri lah, siwur ini mekik guna anak, main tuh ars beri lagi tuh mukjib. Eka lo kugeta lo ang. Mampunc kata wakya nang Anuradhapura juge Eka Swaminahasa namak pinda pate Aurudha atarai. Daayaka mahatyekun kudikari Swaminahasa namak asne daadde nolikya Hatti mutti putimba bharata genava pinda pate da. Ini hamdulan tu, arpaat teri wahana terlihat tiupan. Tiang orang dah terkunci daru ini, argini yang macam dahan betul ni kuda, lakukan paat teri latihan, tengok paat teri hati meyatri kano, meyati meyatri kano, udah dah dah ini. Ini nama ini main sih bisun ya dekka, ane ini hamdulan tu terlihat tiupan tiangan puran tamang kita tiupi lah boleh. Ini dengan kita ni berani, mei dina awal tu headai, kan dina dah itu tuai sa awal tu headai. Ruan meli mahasaya malu itu mana kebuka? Arabik suri dua orang ni bilang, mau mati kerja. Arabik suri mahasi kira, dah ni mana tu, kan dah mati kerja. Ini tu ni mei kata awal di bahagian bahan leh. Mula-mula kata awak itu puna, ekra agi dah puna, awal tu hari ini dina masih ura lagi. Orang sambo ke samsa lagi, naik dan naik ni tu sebab ni. Tapi mereka pun terung gantung. Annye kereta main sambo ke samsa lagi lagi. Awas annye kereta main mewan itu neta naik di negeri kaya samsa kita. Ina minyak ini samsa golin tiga tiga tiga. Apa yang terindahkan? Awasan kita mai perpanca ramu bodi. Perpanca kini macam ni terus kelas ini. Perpanca kini apa ini tu kita? Kita penerima tanah di mana? Niatu pada yang kowe kongde kerana tanah awal di kerana diwanda kerana ni kel. Nae mama kian ni tanah awal di kerana kini kan ni kehimanisin di kerana tu ni. Metana kian ni pinter tu ni, mood bihir tiri terus naik kan. Menaik kerut manghudat madan madya, kauurut duget kami ni. Maka demi mood bihir tiri terus naik kelakian. Pinter tu ni, tatang itu darma kelakian antawadi darma agni. Metan tak sahaja banding dipang kelane, wahana gan dipang kelane. Gewal lah dan dipangkilan eh, daruah dan dipangkilan eh, hambakaran dipangkilan eh, mana demi darma hari ini dahas darma ya? Enang apa yang warad dengan ni mukat? Warad dengan ni pinitun gehak khaden awa, gete benten awa, geet aragan yang dai kalpana, unna warad ini tena. Gehak khadala ini kang hundur hitian am pasne akne, tembalu wahane agatara kaman ne. Wahana itu bandingnya wahana mereka itu ekat titi itu, ekat taranya anda tak mungkin kalpana. Unno kai pinat ni wara dina tenem. Ini mana me ammala hitan de, me ammala gudak bandingla inne tenat tak mungkin daru. Dan daru ata bandingla merunot, poli chance kat tien atau sukati kami de tien ada heme. Ikan manusia ikilem. Ini mana? Daru ata nebe ide mage istan tiene. Datu mandiri, hari lassanai. Mama oya datu mandiri itu asa api merunat mangga paya no. Ini budhu jaran nahan sete.
Tidak sadhaavin apuat tuh nanti ke prasnyaan, ne? Lobhiting apuat tuh, ini katanya yata arti. Ini mana mami amma lada kunduk kramya kela dina. Pindah tuh nih, me sansaare subahavi tamai. Me sansar pindah tuh nih anavarakrai. Anavarakrai kela kian, kela varak ne? Aarambuk kela varak khayand be. ஆரம்பக கிளவரක් හොයන්න බෑ එතකොට මේ අම්මලා මේ සංසාර ජීවිතේ පින්නතුනේ නැත්තම් මේ සසර ගමනේදී හදපු දරුව ප්‍රමාණය ගණනය කරන්න බෑ රූපමා වලින් තිනවා අප්පකා වාලුකාදී කියන ඒ ගංගාවල වැලි කැට වලට වඩා එක අම්ම කෙනෙක් දරුව හදලා කියනවා එතකොට බලන්න Cer me golu hitaagan ini me palamu ini mengkerupu ada kuah kita mah hitaagan ini. Dan value orang ne me jiwiti ini selat jiwiti hatu budaru deh matakan ne. Meteling gihata pasti hatan daru matakat ne. Itu kuda deh making kian ni daruan ta adir deh ni pahim kila ne bi. Amma terunggan do ne jutukang istekan wa adir deh no. Muka da adir lama inta macce. Amma dan nawa එබැයි මේක 아무තු දෙයක් නෙවෙයි අර අලකොලේ දාපු වතුර ටික වගේ අම්මා දරුවන්ට උනත් නොබැඳී ඉන්න පුළුවන් එකකින් ඒත් මේක හැමදාම කරපු දෙයක් නේ හැබැයි මේ බණ අහලා ගිහිල්ලා ඔය ඇත්තෝ ළමයින්ට කිට්ටු වෙන දෙන්නේ දැන් එහෙමත් කරනවා නේ ආහා ඔගොල්ලෝ ඉන්න එපා අදයි මම බණ හැබැයි ඒව මෝඩ වැඩ ළමෙකුට ආදරේ කියන එක අවශ්‍යයි ආදරේ අවශ්‍යයි හැබැයි පින්නතුනි අම්මා තේරුම් ගන්න ඕනේ මේක 아무තු දෙයක් නෙවෙයි කියන එක. එහෙනම් තණ්හාව කියලා කිව්වේ අන්නේ මෝඩ තෘෂ්ණාව. දිට්ටි විවිධාකාර මිත්‍යා දෘෂ්ටික ගති ඒව අඩු කරන්න ඉතින් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඒව නැති කර ගන්න ඕනේ. මාන්නය පින්නතුනි මාන්නය වැඩි වුණාම මාන්නකාරයාට පින්නතුනි සුගතිගාමී නවත්තාවක් නැහැ. එහෙනම් පුළුවන් තරම් අනතිමානී වෙන්නට ඕන. මාන්නයක් ඇති කරගන්න අපට කිසිම හේතුවක් නැහැ. ඒ නිසා මේ මහ පොළොවට පස් වෙන මේ ශරීර කූඩුවක් තියෙන්නේ. පුළුවන් තරම් අනතිමානී වෙන්න හැම දිනාටම පින්නතුනි සුගතිගාමී වෙන්න එක හේතුවක් වෙනවා. එහෙමනම් දැන් සතුටෙන් මැරෙන මේ කාරණාහය මතකද? බස්සාරාම වැඩවලින් අයින් වෙන්න ඕනේ නෑ කම්මාරාම වැඩවලින් අයින් වෙන්න ඕන දෙවෙනි එක බස්සාරාම කතාවට තියෙන ලොල් බව අඩු කරන්න ඕන නින්දට තියෙන ලොල් බව අඩු කරන්න ඕන එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත ටිකක් අඩු කරගෙන විවේකී පුරුදු කරන්න ඕන සංසර්ග පහක් කිව්වා ඒ සංසර්ග වලින් අයින් වෙන්න ඕන ඊළඟට පින්නතුනි තණ්හා දිට්ඨිමාන හැකිතා කඩු කරන්න ඕන. ඉතින් මේ කාරණා හය සම්පූර්ණ වුණොත් සන්තෝෂෙන් ඇස් දෙක පියා ගන්න පුළුවන්. සතුටෙන් මැරුණොත් ඒකාන්තයෙන්ම සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. අපි රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය දෙවියන් සහිත සමස්ත ලෝකයාටම නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි කවුරුත් දැන ගන්න අභිවාදන සීලිස නිත්තං උද්ධාපතායිනෝ Tattaro dhamma vaddanti ajuvanno sukham balam ayura rogya sampatti sagga sampatti mevacha ato nibbana sampatti imidate samijjatu